ඉන්නවට දෙමළ කොල්ලෙක් කතා කරලා සිංහල පොඩ්ඩක් පුළුවන් ගෑ එක කැම්ප යනවා කිව්වා. ගොඩාක් දුර ඈතකට කැම්ප එකකට දැම්මා. ඒල රිෆියුජි ඉල්ලුවත් ඕගලන්ගේ රිෆියුජි කැන්සල් වෙනවා. රිෆියුජි ඉල්ලන්න නැතුව සෙටල් වෙන්න පුළුවන් දේ. මම තව වීඩියෝ එකක් ඉස්සරහට කරනවා ෆ්‍රාන්සේ ඉන්න මිනිස්සු ජාති ගැන. මිනිස්සු වර්ග පහක් ඉන්නවා ෆ්‍රාන්සේ. රටවල් වලින් ආපු ගැහණු කට්ටිය අද ගණිකා වෘත්තිය පවා යෙදිලා තියෙනවා කියලා ආරංචි තියෙනවා ඒ වගේ. හෙලෝ බොන්ජුර් අතුස්. ඔන්න යාළුවනේ අදත් අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක කරන්න හේතු වුණේ මට ඊයේ රෑ ආව වොයිස් මැසේජ් එකක් මේ ෆ්‍රාන්සයට ඇවිල්ලා එක මනුස්සයෙක් මූණ දුන්න මූණ දැනට මූණ දීලා තියෙන අමාරු තත්ත්වයක් ගැන. ඉතින් මම ඒක මේ වීඩියෝ එක අරව ඔයගලන්ට පෙන්වන්න කියලා බැලුවේ. මේ වීඩියෝ එක පෙන්වන්න කරන්න හේතුව ෆ්‍රාන්සයට විශේෂයෙන්ම ඕගොල්ලෝ එනවා නම් කොයි රටක ඉඳන් හරි ෆ්‍රාන්සයට මෙහෙට එනවා නම් එන්න අනිවාර්යයෙන්ම කන්ටැක්ට් එකක් තියාගෙන තනියම ඇවිල්ලා මේ රටේ දේවල් කරන්න අමාරුයි. ප්‍රධාන වශයෙන්ම හේතුව භාෂාව වෙනස්. මේ රටේ කට්ටිය වැඩි ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඉංග්‍රීසි දැනගත්තත් ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්න කැමති නැහැ. මොකද ඉමිග්‍රන්ට්ස්ලා නිසා ඒගොල්ලෝ බලන්නේ තනිකරම එපා කරවන්න. ඒක නිසා නැවත නැවතත් කියන්නේ එන්න එනවා නම් එන්න කන්ටැක්ට් එකක් ඇතුව ඒක තමයි ලේසිම දේ. ඔතුමා වැඩි වෙලා ගන්න මන්ද මේ වොයිස් මං දැන් ඒ මට එවලා තියෙන මැසේජ් එක ඒ පුද්ගලයාගේ නම ගම කියන්න. හරි ගොඩක් අසරණලා ඉන්නේ. ඉතින් මං දැන් ඒ මැසේජ් එක ඔයගලන්ට ප්ලේ කරනවා. අපි ඒක අහලි වෙරලා ඊටුටි කතා කරමු. හෙලෝ, ඔයාට පුළුවන් ද? මම දැන් පැරිස් වලට ඇවිල්ලා ඉන්නේ. මම රිපූජි දාලා ඔක්කොම කරලා තියෙන්නේ. ඒත් මට ජොබ් එකක් නැහැ. මට පොඩ්ඩක් වැඩදුනම ලංකාවේ ගොඩක් ණය වෙලා ඉන්නේ. මෙහෙට ආවම මෙහෙ හොඳයි කියපින්ද යාළුවෙක් කතා කරලා. ඒ යාළුවත් නැහැ. සිංහල කියලා කෙනෙකුත් නැහැ. ස්ටේෂන් එකේ ඉන්නකොට දෙමළ කොල්ලෙක් කතා කරලා සිංහල පොඩ්ඩක් පුළුවන් ගියා එක්කන් කිව්ලා රූම් එකක් කොහෙලා දුන්නා. දැන් ඒ රූම් එකේ ඉන්නේ. ඊට පස්සේ මට කරගන්න දෙයක් නැතු කැම්ප් යනවා කිව්වා. ගොඩාක් දුර ඈතකට කැම්ප් එකකට දැම්මා. මම දැන් ඒගොල්ලන්ට කියලා මට මෙහෙ ඉන්න බෑඩ්ස් එක මාරු කරනවා කියලා මං එළියට එනවා. ඔයාට පුළුවන් ද කුමන හෝ වර්ගයේ රැකියාවක් හොයලා දෙන්න මට? මම ලංකාවේ ගාමන්ට් වල වැඩ කරේ. මට මහන්න පුළුවන්. ඕක තමයි මම ගන්නෙ. මම ඉතින් මොකද කරන්නේ දැන් ආවනේ. යන්නත් බැහැ. පිංග පින් දීලා තියෙන වෙන රටකට ගියත් වැඩකුත් නැහැ. ලංකාවට ගියත් බැහැ. ලංකාවේ ගොඩක් ණය තියෙනවා. ලස්ස 30ක් විතර. ඔබට පුළුවන් නම් ගොඩක් ඔයාට පිං පොඩි ස්ථායක් දරන්න පුළුවන් නම් පැරිස් වලට මං එන්න ජොබ් එකක් තිබුණොත් කියන්න. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි විස්තරේ. මිනිස්සු ගොඩක් අසරණ වෙනවා මේ රටවල් වලට ආවම කිසි දෙයක් දන්නේ නැතුව. ඒක නිසා තමයි මම උගලන්ට කියන්නේ එනවා නම් කන්ටැක්ට් එකක් එක්කෙන්න කියලා. මොකද දැන් මේ පුද්ගලයා ඇවිල්ලා කිසිම කවුරුවත් කෙනෙක් නැහැ කර කියාගන්න දෙයක් නැතුව. මෙහෙ අනිත් එක මෙහෙ රිෆියුජි ඉල්ලද්දි කැම්පින් වලට දාන්නේ ගොඩක් දුර. ඒ කැම්පින් වල ඉන්නවට චොප් කරන්න අමාරුයි. ඉතින් ඒක ගොඩක් ගැටලු ප්‍රශ්නේ නම් මොකද කවුරුත් මේ රටට එන්නේ සල්ලිකාරයව නෙමෙයි ගොඩක් ණය වෙලා එන්නේ. ඉතින් ඒක නිසා ණය ගෙවන්නත් ඕනේ. ප්‍රශ්නත් එක්ක තමයි මිනිස්සු වෙන්නේ. ගොඩක් ප්‍රශ්න අමාරුකම් මැද තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා එන්න කලින් දහසරයක් විතර ඔගොල්ලෝ හිතලා බලන්න. ඔයගොල්ලන්ට මේ රටට ඇවිල්ලා මේ වගේ දේවල් වලට මොන් නොදී ඉදිරියට ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් දේ. ඉතින් ඒ වගේ මෙයා මට මාව කන්ටැක්ට් කරලා තිනවා. මට මේ වගේ නේ මට දවසට කීප දෙනෙක්ගේම මැසේජස් එනවා. එක එක රටවල් වලින් එනවා. මෙහෙට ඇවිල්ලනවා ජොබ්ස් හොයලා දෙන්න, ඉන්න තැන හොයලා දෙන්න කියලා. ඉතින් මං මගේ අන්තිම අවසාන වීඩියෝ එක කරා වගේ මට ඒ දේවල් වලට කරන්න වෙලාවක් නැහැ. මොකද මට ඕගලන්ට මම දන්න දේ තමයි මගේ මේ channel එක කරා ඕගලන් එක්ක ෂෙයා කරන්න. ඉතින් ඒක එතනින් යාට ඕගොල්ලෝ ඕගලෙන් ගමන යන්න දැනගන්න ඕනේ. තව දෙයක් තියෙන අපේ ලංකාවේ කට්ටිය විශේෂයෙන්ම හැම දෙයක්ම අනල බත් එක වගේ බෙදලා අනල කරලා කටටම කවනකම් බලාගෙන ඉන්නවා. එහෙම කරන්න මේ කරන්න කොත මම වුණත් මේ රටට ඇවිල්ලා තනියම හැම දෙයක්ම කරගෙන අද මේ වගේ තැනක ඉන්නේ. උත්සාහයයි කැපවීමයි තමයි හැම දෙයකටම තියෙන්න ඕනේ. නැවත නැවතත් කියන්නේ ඉතින් මේ වීඩියෝ එකේ ඇහුවෙන් පස්සේ ඉතින් මට කරන්න පුළුවන් උදව්වක්
දන්න කටක්කයක් කරයිතින් බල බැලුව උදව්වක් කරන්න ඉතින් බලුමේ ආය මනුසර මොනාවදතින් ඒ වගේම හැම කෙනෙම මගෙන් අහනකොට ඒ වගේ උදව් මට ඒ වගේ දේවල් වලට සම්බන්ධීමේ හැකියාව ගොඩක් අඩුයි. මම දන්න දේ උලන්ට මගේ මේ චැනල් එක හරහා හැම වෙලෙම අප්ඩේට් කරනවා. තව දෙයක් තමයි මගෙන් අද කෙනෙක් අහලා තිනවා ස්වීඩන් වල ඉන්න කෙනෙක් මට මැසේජ් කරලා තිනවා එයා හැ රිෆියුජි ඉල්ලලා තිනවා මෙහෙට ඇවිල්ලා රිෆියුජි ඉල්ලන්න පුළුවන්ද කියලා. තව ඉතාලි වල කෙනෙක් කතා කරලා තිනවා එයා හැ රිෆියුජි ඉල්ලලා තිනවා මෙහෙට ඇවිල්ලා රිෆියුජි අප්ලයි කරන්න පුළුවන්ද කියලා. ඒ ඒ ප්‍රශ්නේදී ඕගොල්ලෝ ප්‍රංශයට එන්න කලින් යුරෝපේ කොයි වගේ රටක රිෆියුජි ඉල්ලලා මේ රට ඕගොල්ලෝ ප්‍රංශයට එන්න කලින් යුරෝපේ කොයි වගේ රටක රිෆියුජි ඉල්ලලා මේ රටට ඇවිල්ලා රිෆියුජි ඉල්ලුවොත් ඕගොල්ලන්ගේ රිෆියුජි කැන්සල් වෙනවා. ඔගොල්ලන්ගේ ෆින්ගර් ප්‍රින්ට් ඔක්කොම අහු වෙනවා. ඔගොල්ලන්ග නැවතත් ඒ රිෆියුජි ඉල්ලපු රටටම තමයි යවන්නේ. ඒසවස්සේ රටේ නීති අනුව ඔගොල්ලන්ට ඩීපෝට් කරන හැකියාවකුත් තියෙනවා. මොනවා වේද කියන එක ඒ රටේ නීති අනුව තමයි ඒ දේවල් වෙනස් වෙන්නේ. දැන් ස්වීඩන් වල කෙනා ඊට පස්සේ මගෙන් අහලා තියෙනවා රිෆියුජි ඉල්ලන්න නැතුව මෙහෙ ඇවිල්ලා ජොබ් කරන්න බැරිද කියලා. විශේෂයෙන්ම මේ රටේ ප්‍රංශයේ ජොබ් එකක් කරනවා නම් ඔයාලට සිකියුරිටි සෝෂල් නම්බර් කියලා තියෙනවා නම්බර් එකක්. ඒක ගවර්න්මන්ට් එකේ අපි රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒක රෙජිස්ටර් වෙන්නේ ඔයා රිෆියුජි වලට ඇප්ලයි කරාන් පස්සේ. රිෆියුජි වලට ඇප්ලයි නොකරවත් ස්ටුඩන්ට් වීසා වලට ඔයාලට සිකියුරිටි සෝෂල් නම්බර් එක ඇප්ලයි කරන්න පුළුවන්. වර්කින් වීසා වලට ආවොත් ඔයාලට සිකියුරිටි සෝෂල් නම්බර් එක ඇප්ලයි කරන්න පුළුවන්. මොකද ඒ නම්බර් එකට තමයි මෙහි රටේ ඔයා බෙහෙත් ගත්තත්, ඔයා ටැක්ස් එක ගෙව්වත්, ඔයා කරන හැම දෙයක්ම ඔයාගේ අප්ඩේට් වෙන්නේ නම්බර් එකට. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් වුණත් ඒ නම්බර් එක සිලෙක්ට් කරාම, ඒ නම්බර් එක සර්ච් කරාම ඔයාගේ ඩීටේල්ස් එන නිසා තමයි ඒ සිකියුරිටි සෝෂල් නම්බර් එක එහෙම හදලා තියෙන්නේ. ඉතින් එයා මගෙන් තව ස්වීඩන් ඉන්න පුද්ගලයා මගෙන් අහලා තියෙනවා මෙහෙට ඇවිල්ලා වෙනම සෙටල් වෙන්න, ඒ කියන්නේ රිෆියුජි ඉල්ලන්න නැතුව සෙටල් වෙන්න පුළුවන් කියලා. මොකද එයා ඕල්රෙඩි රිෆියුජි ඇප්ලයි කරලා තියෙන නිසා. ජොබ් එකක් හොයාගත්තා, ජොබ් එක ඩික්ලෙයාර් කරන්න එක්ක යුරෝපියන් වීසා එකක් තියෙන්න ඕනේ. යුරෝපියන් වීසා එකත් එක්ක සිකියුරිටි සෝෂල් නම්බර් එකක් තියෙන්න ඕනේ. ඒ ජොබ් එකක් හම්බුණා කියලා දෙකම නැති වුණා. ජොබ් එක කරන්න මෙහෙ බෑ. මෙහෙ පොඩ්ඩක් සමා වෙන්න, මගේ කැමරා එකේ පොඩි ගැටලුවක් මතු වුණා. ඉතින් මම කතාවේ ඉතුරු කොටස ජොබ් එකක් නැතුව මේ රටට ජොබ් එකක් හම්බුණත් මේ රටට එන්න අමා ඇවිල්ලා ජොබ් එකක් කරන්න බෑ වෙන රටක ඉඳන්. මොකද වීස එකක්වත් නැතුව, සිකියුරිටි සෝෂල් නම්බර් එකක්වත් නැතුව කරන්න අමාරුයි. ඒක නිසා ඒ අදහසත් අමතක කරන්න අකමැත්තෙන් හෝ අමතක කරන්න එනවා. ඊට අමතරව තියෙන අනිත් සොලියුෂන් එක තමා මේක අවුරුදු එකක දෙක ප්‍රොසෙස් එකක්. ඉතින් වාට එන්න පුළුවන් කවරේ යුරෝපියන් කෙනෙක්ව මැරි කරලා එයාගේ වීස එක හදා, ඒ වීස එක හදාගෙන මේට ඇවිල්ලා ජොබ් කරන්න පුළුවන්. ඉතින් ඒකට කාලයක් යනවා. ඒක ඒ වගේම කවුරු හරි කෙනෙක්ව මැරි කරන්නත් එහෙම හොයාගන්න කාලයක් යන නිසා ඒක මම උඹලට අයිඩිය එකක් විදියට දෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මට මේ අද වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. විශේෂ දෙයක් ලොකුවට ලොකු වැඩි විස්තරයක් සඳහන් නොකර නැවත වාරයක් කියන්නේ මේ රටට එනවා නම් කරුණාකරලා ඔයගොල්ලෝ එන්න, කාවාරි කන්ටැක්ට් එකක් දැනගෙන කවුරු හරි අඳුරගෙන නැතුව මේ වගේ අසරණ වෙන්න එපා. මේ වගේ අසරණලා ඉන්න ගොඩක් කට්ටිය මේ රටේ ඉන්නවා. මෙට්‍රෝ වල නිදා ගන්නවා, පාරවල් වල නිදා ගන්නවා. විශේෂයෙන්ම මෙහෙට ඇවිල්ලා වෙන රටවල් වලින් ආපු ගැහණු කට්ටිය අද ගණිකා වෘත්තියේ පවා යෙදිලා තියෙනවා කියලා ආරංචි තියෙනවා. ඒ වගේම ඉතින් ඒ කියන්නේ ජොබ්ස් පවා හොයාගන්න අමාරුයි. වීස එකක් නැතුව, වීස එකක් තිබ්බා හෝ ජොබ් එකක් හොයාගන්නත් අමාරුයි. විශේෂයෙන්ම මේ රටවල් වල වැඩ කරනවා නම් ලංකාවේ මගෙන් අහනවා. දැන් මෙයා මේ පුද්ගලයා කියනා වගේ ගවර්න්මන්ට් එකේ එයා ගවර්න්මන්ට් වැඩ කරලා දිනවලු. එයා මහානවට දන්නවා. ඉතින් ලංකාවේ මහානවට දන්නවා කියලා මෙහෙට ආවා කියලා මේ මහාන සම්බන්ධයෙන් ජොබ් එකක් කරන්න බෑ. උදාහරණයකට වා ලංකාවේ ડોක්ටර් කෙනෙක් නම් මෙහෙ ඇවිල්ලා ડોක්ටර් කරන්න පුළුවන් ලංකාවේ ශ්‍රී ලංකන් සොසයිටි එක ඇතුළත. නැත්නම් රජයේ ડોක්ටර් කෙනෙක් වෙන්නත් බෑ. වා ලංකාවේ IT මැනේජර් කෙනෙක් නම් මෙහෙ ඇවිල්ලා IT ජොබ් එකක් කරන්න පුළුවන්. ලංකාවේ ක්වොලිෆිකේෂන් මේගොල්ලෝ මේ ගණන් ගන්න නැහැ. මේගොල්ලන්ට මේ වැඩක්ම නැහැ. මේගොල්ලෝ රෙස්පෙක්ට් කරන්නේ කො ඉන්ටර්නැෂනල් ඇමරිකන්, ඉංග්ලන්ඩ්, ඕස්ට්‍රේලියා, න්ියුසීලන්ඩ් වගේ ඩිග්‍රී එකක් තියෙනවනේ. ඒ ඩිග්‍රී එක මේ රටට ඇවිල්ලා ඒක කන්වර්ට් කරලා ෆ්‍රෙන්ච් වලට ඇසෝ ෆ්‍රෙන්ච් කෝස් එකක් කරලා ෆ්‍රෙන්ච් බේසික් නොලෙජ් එක දැනගෙන තමයි ඔයාලට ජොබ් එකකට යන්න පුළුවන්. ඒතකොට තමයි ප්‍රොෆෙෂනල් වයිස් යන්නේ. ඉතින් ඔයා රිෆියුජි ඉල්ලලා
මේ රිෆූජි ඉල්ලන ගමන් හෝ ප්‍රංශ භාෂාවත් ඉගෙනගෙන ඔයාට රිෆූජි හම්බුනොත් හරි වැඩ කරන තැනින් හරි ඔයාට පේප් එකක් හම්බුනොත් ඔයාට පුළුවන් නැවත ඉගෙන ගැනීම ඉගෙන ගන්න ඔයා දන්න සබ්ජෙක්ට් එකක් අනුව ඒ සබ්ජෙක්ට් එක අනුව ඉගෙනගෙන ඔයාට පුළුවන් අවුරුදු 5ක් 6ක් ගියන් පස්සේ ප්‍රොෆෙෂනල් තැනක ජොබ් එකකට යන්න. ඉතින් ඔබගේ දේවල් තමයි මට දැනට මතක ප්‍රශ්න අය මගෙන් අහලා තියෙන දේවල් එක්ක නැවත වාරක් මම මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් කියන්නේ මෙහෙට එන්න කලින් සියසරයක් හිතලා බලන්න තනියම ආවොත් මේ වගේ ප්‍රශ්න වලට මූණ දෙනවද නැත්නම් කාවරු හොයාගෙන දැනගෙන කරගෙන එනවද කියලා. මොකද මෙහෙම උදව් කරන්නත් එහෙම කට්ටිය අමාරුයි. මොකද මම තව වීඩියෝ එකක් ඉස්සරහට කරනවා ප්‍රංශේ ඉන්න මිනිස්සු ජාති ගැන. මිනිස්සු වර්ග පහක් ඉන්නවා ප්‍රංශේ. තිත්ත ඇත්ත කතා කරන්න වීඩියෝ එකක්. ඒක ඉතින් ඒක මම පුළුවන් තරම් ඉක්මනට කරනවා. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනදී නතර කරනවා. මොකද මේ ගැන විස්තර කියන්න මේ ප්‍රමාණය තමයි මට අදට මේ ගැන කියන්න පුළුවන්. නැවතත් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. අලුතෙන් videos දානවා, ප්‍රංශේ travel videos කරනවා ඉස්සරහට. ඉතින් ඒ videos බලන්න ඕගොල්ලෝ ආසයි නම් bell button එක ඔබන්න, අලුතෙන් video එකක් දාපු ගමන් ඔයගලන්ට බලන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ඔයගලන්ට සුභම සුභ දවසක් කියව මම මේ video එක අදින් නතර කරනවා. ඔයගලන්ට ජය වේවා.